Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. අපි අහුගිය අගෝස්තු මාසයේ ජූලි මාසයේ අපි මිල ගණන් අඩු කළා. අනුන්ලා තුන මිල සූත්‍රයට සාපේක්ෂව. ඒ වගේම අද ලිටර ගෑස් ආයතනයේ විදිහට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ තියෙන මුල්‍ය තත්ත්වයන් යටතේ ජනතාවට සහනදායක පියවරක් වශයෙන් ලිටර ගෑස් ආයතනයේ විදිහට නැවත වතාවක් මිල අඩු කිරීමක් කරන්න. ඒ අනුව අපි අද දින අද මැදම රාත්‍රියේ ඉඳලා ක්‍රියාත්මක වෙන විදිහට 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 271 කින් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේකේ නව මිල ගන්න විදිහට රුපියල් 4280ක මිලකට තමයි අද මැදම රාත්‍රියේ පස්සේ මේ සිලින්ඩර ලැබි වෙන්නේ. මම හිතන්නේ ජනතාවගේ පැත්තෙන් මේක සුබදායි කාරණයක් වෙයි තියෙන මූල්‍ය තත්ත්වයන් අර්බුදයේ සැලකිලට ගත්තම එකම ඊගාව සිලින්ඩරය වෙන කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය අපි රුපියල් 107 කින් නව මිල ගාන විදියට 1720ක මුදලකුත් කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රුපියල් 48කින් එහි නව මිල රුපියල් 800ක් වෙන විදියට අපි අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ නව මිල ගණන් අද මැදම රාත්‍රියේ ඉඳලා ලගා වෙන්න යෝජිතයි. සියලු දෙනාගේ එකමුතුවෙන් ලිටර ගෑස් ආයතනයේ ඉල්ලීම මත තමයි මේ මිල සූත්‍රය අනුන්ලා දෙන්න තීරණය කළේ. ඒ නිසා මේ මිල සූත්‍රය මේ වෙනකන් ජනතාවට ජනතාවගේ පැත්තෙන් ප්‍රතිලාභ පිට ප්‍රතිලාභ ලබා දීලා තියෙනවා. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI ක්‍රූඩ් ඔයිල් බැරලයක් අද දින වන විට ඩොලර් 86.22ක් ලෙසද, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 91.57ක් ලෙසද ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසයේ අගවන විට WTI බැරලයක් ඩොලර් 78ක් දක්වා පහත වැටී තිබූ අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් පැවතියේ ඩොලර් 85ක පමණ මිලකටයි. මේ අතර ගල්ලංගුරු ප්‍රසම්පාදනයේ සම්බන්ධයෙන් සුදුසු ලන්සුකරුවන්ට සාධාරණ සහ ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බව විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. එමෙන්ම එය ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් බැහැර වී ඇති බවත් විගණකාධිපති නිරීක්ෂණයට ලක් වී ඇති බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා පවසන්නේ. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මෙය ඊයේ දින ප්‍රථමයෙන් අනාවරණය කළා. ඊට පිළිතුරු දුන් අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ විගණකාධිපති වාර්තාවේ ඇති නිර්දේශ ප්‍රසම්පාදන කමිටුවේ නිලධාරීන්ට දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රතිචාර දැක්වීමට නියමිත බවයි. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව.